දෘෂ්‍යාබාධිතීන්ට මේ අවස්ථාවේ නොයෙකුත් ගැටලුවලට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙන බව අපි දන්නවා. පසුගිය දාත් අපි මේ පිළිබඳව සාකච්ඡා කළා. ඔබට අවස්ථාව තිබෙනවා මේ අවස්ථාවක් කරගන්නට ඔවුන්ගේ ගැටලු සහ ප්‍රශ්න පිළිබඳව ජනතාව දැනුවත් කරන්න. ඔව්, මේ වෙලාවේ ප්‍රධානම ගැට වෙලා තියෙන දැන් මේ ඇඳිරි නීතිය දැමීමත් සමග මේ කොරෝනා ගැටලුවත් එක්ක අපේ දෘෂ්‍යාබාධිතවන්ට කඩසාප්පුවල ගිහිල්ලා බඩු මුට්ටු ගැනීමේ ගැටලුව බෙහෙවීම බලපානවා. ඒ වගේම තමයි දැන් මහමගදී ගොඩක් විට දෘෂ්‍යාබාධිතවන්ට අනිත් දවස්වලදී මහජනතාවගේ ගොඩක් උදව් ලැබෙනවා. ඒ උදව්ුණත් කිරීමේදී මේ ගැටලු වලට මුහුණ පානවා අපේ අය. ඉතින් එතකොට මේ බඩු මුට්ටු ගැනීමේ අපහසුතාවය නිසා මේ ඇයට ඇත්තම ජීවත් වීමේ අරගලේ සෑහෙන බලපාලා තියෙනවා. අනිත් එක තමයි ගොඩක් අය ඉන්නේ මේ දෘෂ්‍යාබාධිතවන් ස්ථිර රැකියාවන් කරන අය නෙමෙයි, දෛනික හඳුන් කූරු විවිධ ස්වයං රැකියාවන් වල නිරත වෙලා ජීවත් වෙන අය. එතකොට මේ ආර්ථික අපහසුතාවයන්, මේ බඩු මුට්ටු සමුන්ට එක්සැප්ට් කර ගැනීමේ අපහසුතාවයන් එක්ක ගොඩක් ඒගොල්ලෝ ජීවත් වීමේ ගලගේ ධර්මවලත් එක්ක ජීවත් වීමේ ගැටලුවකට ලොකුවට බලපාලා තියෙනවා. දැන් අපි ඒ වගේ ජීවත් වෙන්න අපහසුවෙන්ම ජීවත් වෙන්න පුළුවන් ප්‍රමුඛතා, ඒ කියන්නේ දෘෂ්‍යාබාධිතවන්ගේ ලයිස්තුකුත් අපි හැදුවා. ඉතින් මේ ඇයට මේ බඩු ටික අපිට ගෙවන් නිවසටම ලැබෙන විදිහේ වැඩපිළිවෙලක් රාජ්‍ය මැදිහත් වීමකින් හරි ප්‍රමුඛත්වයක් දීලා ඒ කියන්නේ කරගන්න පුළුවන් නම් ඒක ගොඩක්ම ඇත්තටම පහසු කාර්යයක් වෙන. විශේෂයෙන්ම මං හිතන්නේ මේ කාර්යයට ත්‍රිවිධ හමුදාව, පොලිසිය වගේ ආයතන මැදිහත් වෙලා මේ කාරණේ පිළිබඳව පොඩ්ඩක් සංවේදීව හිතලා මේ පිළිබඳව කටයුත්තක් කරොත් මං හිතන්නේ අපේ දෘෂ්‍යාබාධිත ජනතාවට යන්තාක් දුරට හරි සහනයක් සැලසෙයි කියලා පිහිටනවා. මොකද මේ දැන් සාමාන්‍ය කෙනෙකුට නම් මේ ඇඳිරි නීතිය ඉවත් කරපු වෙලාවේ ඒ මහජනතාව එක්ක ඒ කඩසාප්පුවලට ඒ අය ගිහිල්ලා ඒ බඩු මුට්ටු ගන්න පුළුවන්. අපේ අයට ගිහිල්ලා ඒ අත්‍තර මේ කර්තව්‍ය කරගන්න අමාරුයි. මොකද ඒ මහජන දැන් මේ දවස්වල මං හිතන්නේ ගොඩක් නගරයක ඇඳිරි නීති ඉවත් කරපු ගමන් තැනක ලොකු තදබදයක් හිටිනවා. ඒ තදබදෙත් එක්ක අපේ අයට සෑහෙන අපහසුතාවයකට ලොකු අවදානමකටත් ලක් වෙනවා. මොකද මේ කොරෝනා කියන වෛරසය ඇත්තටම සෑහෙන අවදානමක් තියෙන වෛරසයක්. ඒකට අපේ ඒ හැප්පෙන්න තියෙන ප්‍රමාණය වැඩි, ඒ අයගේ ගැටෙන ඒ මිනිස්සුන්ගේ අගේ ගැටෙන්න තියෙන අවදානම වැඩි. ඒ අවදානමත් එක්ක එතකොට අපේ අය ලොකු අවදානමකට ලක් වෙනවා. ඒකට ඒක නිසා මම හිතන්නේ මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා අපේ අය උදෙසා මේ දෘෂ්‍යාබාධිතයගේ මේ අපහසුතාවයන් ගැන හොඳින් දෙකෙල්ලට අරගෙන සංවේදීව පොඩ්ඩක් හිතලා මයිතනෝ රාජ්‍ය මැදිහත් වීමක් මේ වෙනුවෙන් කරොතින්. මොකද අනිත් අයට මේක පාට සුද්ගලිකයට ගියත් එන්න අමාරුයි. ප්‍රියන්ත කොළඹගේ මහත්මයා අපිට පැහැදිලි ඔබතුමන් ඉදිරිපත් කරන ප්‍රශ්නය දෘෂ්‍යාබාධිත සේවා පදනමේ සභාපතිතුමන්. අපි මේ වැඩසටහන නරඹන අපේ ප්‍රේක්ෂකයනුත් මේ පිළිබඳව දැනුවත් වෙන්නට ඇති. ඔබට අර මං කලින් කිව්වා වගේ අපි වැඩිහිටියන් පිළිබඳව, වැඩිහිටි නිවාස පිළිබඳව හිතනා වගේම ඔබ දන්නා කියන දෘෂ්‍යාබාධිත අය ඉන්නවා නම්, ශ්‍රව්‍යාබාධිත අය ඉන්නවා නම් ඒ අය වෙනුවෙන් ඒ වගේම වෙනත් ගැටලුවලට මුහුණ ශාරීරික ගැටලුවලට මුහුණ දෙනයි සිටිනවා නම් ඒ අය වෙනුවෙන් පොඩ්ඩක් මානුෂීව හිතන්න බලන්න අවස්ථාවක් තිබෙනවා. ඔබගේ ප්‍රදේශයේ සිටිනවා නම්, ඔබගේ ගමේ ඉන්නවා නම්, ඔබගේ පාර ජීවත් වෙනවා නම් ඒ අය වෙනුවෙන් පොඩ්ඩක් හොයලා බලලා උදව්වක් උපකාරයක් කරන්න අවස්ථාව ඔබට මේ අවස්ථාවේදී තිබෙන බවත් මතක් කරනවා. ඒ වගේ මේ සඳහා ඔබට ආරාධනා කර සිටිනවා. COVID-19 Special Report.